උලතිසි රාජා 2017 වර්ෂයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගිල්ලීමකට අනුව මියන්මාර් රජයෙන් මෙම ඇතු මෙරටට පරිත්‍යාග කර ඇත. මියන්මාරයේදී පර්ශිමා ලෙස හඳුන්වා ඇති අතර ලංකාවට පැමිණි පසු පුලතිසි රාජා ලෙස මෙම ඇතු හඳුන්වනු ලැබීය. විශේෂයෙන්ම වර්තමානයේදී මෙම ඇතුගේ රැකබලා ගැනීම කටයුතු සිදු කරනු ලබන්නේ අයිවන් මහතා විසිනි. රාජු අස්කිරි මහා විහාරයේ භාරකාරීත්වය දරන මෙම ඇතු ගුඩාවදී පින්නවල අලියනාථාගාරයේ හැදී වැඩි ඇත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම ඇතු අස්කිරි මහා විහාරයට පූජා කර ඇති අතර රාජු ඇතු අනාගතයේ දළදා වහන්සේ වැඩමවීමේ භාග්‍ය හිමි හස්තියකි. සින්දු 2006 වසරේදී මෙම ඇතු පින්නවල අලියනාථාගාරයේ ඉපද ලබා ඇති අතර උත්පත්තියෙන් දළ යුගල් දෙකකට උරුමකම් කීවද වර්තමානයේදී දක්නට ඇත්තේ එක් දළ යුගලක් පමණි. විගාර මෙම හස්තියා ගලිගමුව මිල්ලෑව ප්‍රදේශයේ වලකට වැටී සිටියේදී හමු ඇත. උඩවල වැත්තතුරු සෙවණේ හැදී වැඩුණු මෙම ඇතු හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය විසින් වර්ෂ 1999දී දළදා මාලිගාවට පූජා කර ඇත. මෙම ඇතු දළදා කරඬුව වැඩමවීමේ භාග්‍යහිමි මංගල කුලේ හස්තියකි. ජනරාජා දළදා මාලිගාවේ ඇත් පන්තියේ ආඩම්බර කාර්යා ලෙස හඳුන්වන මෙම ඇතු අරිට්ට කුමාරයා ලෙස දානුවර්තනය කරයි. වර්ෂ 1985 හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් දෙහිවල සත්ව උද්‍යානයේ හැදී වැඩුණු මෙම ඇතු දළදා මාලිගාවට පූජා කරන ලදී. ශ්‍රී ලංකාව ජනරජයක් වූ දිනේ මෙම හස්තියා දළදා මාලිගාවට පූජා කළ හේ ජනරාජා ලෙස හඳුන්වනු ලබයි. බුරුම රාජ 2007 වර්ෂයේ බුරුම රටින් ලැබුණු පරිත්‍යාගයක් ලෙස මෙම හස්තියා ලංකාවට රැගෙන විද්දත එරටදී කයිමන් ටෝන් ලෙස හඳුන්වා ඇති අතර ලංකාවට පැමිණි පසු කළු ඇතා නොහොත් බුරුම රාජා ලෙස හඳුන්වනු ලැබීය. බුරුම රාජා බොහෝ අවස්ථාවන් වලදී දළදා පෙරහැරේ දෑන ඇතෙකු ලෙස ගමන් කරනු ලබයි. කෝට්ටේ රාජා හිටපු විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහත්මාගේ මැදිහත් වීමෙන් කෝට්ටේ රාජා මියන්මාරෙන් මෙරටට ගෙන්වන ලද හස්තියකි. හස්තියා කෝට්ටේ රජමහා විහාරයේ භාරකාරත්වය යටතේ හැදී වැඩෙන අතර 2007 වසරේ සිට දළදා මාලිගාවේ පෙරහැර මෙන්ම අනෙක් පෙරහැර සඳහාද තම දායකත්වය ලබා දෙනු ලබයි. සිංහ රාජා දිග දළ ද්වත්තයකින් යුත් මෙම ඇතු වර්ෂ 1994 ශ්‍රී ලංකා සිංහ රජමේන්තුව විසින් වානියාවේ කච්චකුලම් හි ළඟට වැටී සිටියේදී සොයාගෙන ඇත. සිංහ රජමේන්තුව විසින් මෙම ඇතු දළදා මාලිගාවට පූජා කර ඇති අතර මෙම හස්තියා දැනට දළදා මාලිගාවේ ඇත් පන්තියේ යුවරජු ලෙස සැලකනු ලබයි. දළදා මාලිගාවේ අවසන් දවහල් පෙරහැර කරඬුව වැඩමවීමේ සිදු කරන්නේ මෙම හස්තියා විසිනි. කතරගම වාසනා අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැලෑපත ප්‍රදේශයකින් සොයාගත් මෙම ඇතු පින්නවල අලියනාථාගාරයේ හැදී වැටී ඇත. වර්ෂ 1978දී වනජීවී අමාත්‍යවරයෙකු විමලා කන්නංගර මහත්මිය රෝණුමහා කතරගම දේවාලයට මෙම ඇතු පූජා කර ඇත. විශේෂයෙන්ම උසින් නඩිය 11ක් පමණ වන මෙම ඇතු ආසියාවේ 5 වැනි උසම ඇතු බවට පත්වීමටද සමත් වී ඇත. ඉන්දිරාජා මෙම ඇතු ඉන්දියාවේ උපත ලද හස්තියකි. ඉන්දියාවේදී බෂීර් ලෙස හඳුන්වා ඇති අතර 1986 වර්ෂයේ රජීව් ගාන්ධි මහතා විසින් මෙම හස්තියා දළදා මාලිගාවට පූජා කර ඇත. ඉන්දිරාජා දැනට දළදා මාලිගාවේ ඇත් පන්තියේ නායකත්වය දරනු ලබයි.